අලුත් මේ WhatsApp අප්ඩේට් එකත් එක්ක ට්‍රෙන්ඩින් ලිස්ට් එකට වැටිච්ච මැසේජින් ඇප්ස් දෙකක් තමයි Signal සහ Telegram කියලා කියන්නේ. ඉතින් මේ දේවල් ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන්න ඕන 2021 දී මොන මැසේජින් ඇප් එකද Signal ද Telegram ද එහෙම නැත්නම් WhatsApp ද කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. 2021 දී අපි මේ WhatsApp අප්ඩේට් එක නිසා ගොඩක් යූසර්ස්ලා මේ විදිහ ස්විච් කරලා තිනවා Telegram සහ Signal ලගේ තවත් මැසේජින් ඇප්ස් වලට. ඉතින් මේකට හේතුව තමයි WhatsApp ලා අප්ඩේට් කරපුම් ප්‍රයිවසි පොලිසි එක නිසා අපේ ප්‍රයිවසි එකට හානියක් වෙයි කියලා අපේ ගොඩක් අය බය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක නෙච්චර බය වෙන කාරණාවක් නැහැ. මොකද අපි නැත්තම කියන ලංකාවේ ප්‍රයිවසි ගැන එච්චර කන්සර්න් කරන අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මේ වෙද්දිවත් Google සර්විස් අනිවාර්යයෙන් පාවිච්චි කරනවා, Facebook පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ කෙනෙක්ට මම නම් කියනවත් කියන්නේ WhatsApp delete කරන්න අවශ්‍යයි කියලා. ඉතින් කොහොම වුණත් මේ වෙද්දි WhatsApp ඉස්සරහට පියවරක් අරන් තිනවා මේ අප්ඩේට් එක මැයි මාස දක්වා post කරන්න. ඉතින් කොහොම වුණත් මේ කාලය ඇතුළත WhatsApp ල උත්සාහ ගන්නවා කිව්ව කැම්පේන් එකක් අරගෙන මේ WhatsApp වල අප්ඩේට් එකේ ඇත්තම තත්ත්වය අපිට තේරුම් කරලා දෙන්න. මොකද මේ අප්ඩේට් එක ගැන මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තමයි මේ විදිහ හැමතැනම තියෙන්නේ. බොරු කටකතාම තමයි හැමතැනම යන්නේ. ඒක නිසා මම කලින් දාපු වීඩියෝස් අනිවාර්යයෙන් බලන්න. ඔයාලට පුළුවන්කම දෙන හැම දෙයක්ම ඒ වීඩියෝස් වලින් දැනගන්න. ඉතින් අද මේ වීඩියෝ එකේ ඇවිල්ලා තියෙනවා Telegram, WhatsApp සහ Signal කියන ඇප්ලිකේෂන් තුන. අපි බලමු මේ ඇප්ලිකේෂන් තුන දිහා එකින් එක වෙනස් විදිහකට. ඒ විදිහට බලලා මොකද්ද 2021 එකට පාවිච්චි කරන්න හොඳම මැසේජින් ඇප් එක කියලා මගේ ලිස්ට් එකේ පිළිවෙලට අනුව අපි අද හදලා බලමු. ඉතින් වීඩියෝ ගුණාට පස්සේ ඔයාලට පුංචිවඩක් තියෙනවා. ඔයත් කැමති මැසේජින් ඇප් එක මොකද්ද? ඒත් එක්ක මේකට අදාළ හේතුවත් පල්හැන් දාලන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට කතා නොකර ඉක්මනට යමු අපේ වීඩියෝ එකට. මේ WhatsApp, Signal, Telegram කියන ඇප්ලිකේෂන් තුන ගත්තාම මේ තුනේම තියෙන සම්පූර්ණ වෙනස් වෙච්ච ටෙක්නොලොජිස් තුනක්. Signal ගත්තොත් එහෙනම් මේක සම්පූර්ණයෙන්ම open source non profit organization එකකින් කරන ඇප් එකක්. ඉතින් මේක පාවිච්චි කරන මේක non profit නිසා අපේ කිසිම ඩේට එකක් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ සර්වර්ස් වලට ගබඩා කරගන්නේ නැහැ. මේ සේරම දේවල් අපේ user එකට අපේ device එක තමයි store කරලා තියන්නේ. මේකට කිසිම cloud storage එකක් මේගොල්ලෝ දීලා නැහැ. මොකද මේක cloud storage එකක් දුන්නොත් මේගොල්ලන්ට ඒකට වියදමක් යනවා. ඉතින් ඒ නිසා ඒක දරා ගන්න අමාරු වෙන නිසා තමයි මේගොල්ලෝ මේක local storage එක store කරලා තියන්නේ. හැබැයි මේකට donate කරන්න අපිට පුළුවන්කම තියෙන මේ app එක run කරන්න. හැබැයි Telegram පැත්තරදී මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. WhatsApp උත් එහෙමයි. WhatsApp සහ Telegram දෙකම profit බලාගෙන කරන companies දෙකක්. ඒතොර එහෙම ගත්තට පස්සේ Telegram සහ WhatsApp යම් තාක් දුරකට අපේ data එකතු කරනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි WhatsApp ලා තරම් Telegram කොහෙත්ම මේ වෙනකම් මේ වෙනතුරු data එකතු කරලා නැහැ, කරන්නෙත් නැහැ. හැබැයි ඉස්සරහට මොනවද දැක් වෙයි කියලා කියන්නේ නැහැ. මොකද කිසිම social media platform එකක් අපිට 100%ක් විශ්වාස කරන්න බෑ. මේ දැනට තියෙන සිටුේෂන් එකේ හැටියට Telegram ලා අපේ data එකතු කරන්න ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඉතින් ඒකින් ගත්තාම Telegram වලට යම් කිසි තැනක් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි Telegram කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම default end-to-end encryption social media platform එකක් නෙමෙයි. මේක end-to-end encrypted වෙන්නේ ඔය secret chat එකක් පටන් ගත්තොත් විතරයි. ඉතින් ඒ නිසා ඔයා වැඩි වෙලාවක් group එකක ඉන්නොත්, channel එකක ඉන්නොත් මේ දේවල් සම්පූර්ණයෙන්ම end-to-end encryption නැහැ කියලා තමයි කියන්නේ. මේවා Telegram servers වලට යනවා. හැබැයි ඒගොල්ලන්ට කැමති නම් විතරක් ඒවා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාම වෙන කෙනෙක්ට බලන්න බෑ. third party කිසිම කෙනෙක්ට ඒවා බලන්න බෑ. මොන් Telegram වලට මේවා බලන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි මෙතෙන්දි අදහස් වෙන්නේ. ඒත් ඒගොල්ලෝ බලන්න ඒගොල්ලන්ට අවශ්‍ය නම් විතරයි. අනික කාරණේ තමයි Telegram වල අපි වෙනුවෙන් ads play කරන්න නැහැ අපේ Telegram app එක ඇතුලේ මේ වෙනකන්. හැබැයි ලොකු ලොකු channels වලට ලොකු members ලා ගණක් ඉන්න, ලොකු subscriber ගණක් ඉන්න channel වලට ඉස්සරහට සමහරට ads play වෙන්නත් ඉඩ කඩ තියෙනවා. නමුත් අපි පාවිච්චි කරන ප්‍රයිවට් චැට් වලට මේ වගේ ඇඩ්ස් ප්ලේ වෙන්නේ නැහැ කියලා තමයි දැනට තියෙන තත්ත්වයට අපිට බලා ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ WhatsApp වලට ගියත් මේක security පැත්තෙන් ගොඩක් දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ WhatsApp අප්ඩේට් එකත් එක්ක. හැබැයි මේක මෙච්චර දුර්වල වුණාට ඇත්තටම මේක අපිට පාවිච්චි කරන්න බැරි තරමටම රිස්ක් එකක් ඇවිල්ලා නැහැ තාම. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට Google පාවිච්චි කරනවා වගේම මේකත් Facebook එක data share කරගෙන අපිට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේකෙන් සමහරවිට අපේ යූස් එක්ස්පීරියන්ස් එකත් වැඩි වෙන පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය WhatsApp වෙනද පාවිච්චි කරන්න වැඩිය. ඉතින් මේ වගේ දේවල් අපිට ඉස්සරහට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ පෞද්ගලික මතය නම් මම WhatsApp අතාරින්නේ නැහැ මේ වගේ අප්ඩේට් එකක් ආවයි කියලා. ඉතින් ඒ හින්දා මම තාමත් මගේ ප්‍රයිමරි මැසේජින් ඇප් එක විදිහට පාවිච්චි කරන්නේ WhatsApp, ඊට අමතරව Telegram සහ Signal සුළු වශයෙන් මම පාවිච්චි කරගෙන යනවා. ෆීචර්ස් අතින් ගත්තොත් එහෙම Telegram ගොඩක් ඉස්සරහා ගිනවා අනිත් හැම මැසේජින් ඇප් එකකටම වඩා. ඔයා දන්න Telegram කියන එකේ WhatsApp වලටත් වඩා ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ගොඩක් ස්ටිකර්ස් බලා ගන්න පුළුවන්කම තියෙනවා, කොයිස් අප්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ unlimited cloud storage එකක් හම්බ වෙනවා, groups වලට
ගොඩක් මෙම්බර්ස් හදාගන්න පුළුවන්කම වදන විශේෂයෙන්ම ලක්ෂ දෙකක් විතර මට මතක විදිහට මෙම්බර්ස් එක ගෲප් එකකට අපිට ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා නමුත් WhatsApp ලගේ 256ක් වගේ සීමිත ගාණක් තමයි අපිට WhatsApp ගෲප් එකකට දාගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් මේ අතින් ගත්තොත් එහෙනම් ෆීචර්ස් අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න Telegram වලට මට අංක 1 දෙන්න පුළුවන්කම දෙනවා ෆීචර්ස් අතින් හැබැයි security එක පැත්තරදි මේක සම්පූර්ණයෙන්ම default end-to-end encryption නැති නිසාම මට මේකට security එකට ලකුණු ඔක්කොම දෙන්න විදියක් නැහැ ඒ නිසා මම මේක දෙවෙනි ස්ථානයට තමයි අරගෙන ඉන්නේ හැබැයි ෆීචර්ස් අතින් මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා අංක 1ට Telegram දෙන්න හැබැයි මේකේ තියෙන එක අඩුපාඩුවක් තමයි WhatsApp තරම් මේකේ light ගතියක් සරල ගතියක් අපිට මේක බලා ගන්න හම්බෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ටිකක් complex ගතියින් වැඩි නිසා user friendly ගතියක් මේකේ interface එකේ අඩු වෙලා තියෙනවා ඉතින් ඒක ෆීචර්ස් වැඩි නිසා මේකට එන්නේ නැති කියලා විශ්වාස කරනවා කොහොම වුණත් ඒක කිසියවුලක් වෙන්න අපිට සාමාන්‍ය විදිහට පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙන විශේෂයෙන්ම ඔයා මට මතකද මම ළඟදි වීඩියෝ එකක් ගෙනාවා Telegram ලත් WhatsApp ලගේ interface එක වගේ තවත් අලුත් chat interface එකක් අරන් ගාව මේ ළඟදි ඔයාලට පුළුවන්කම තියෙන එකක් මේ උඩදීන කාඩ් එක ක්ලික් කරලා බලන්න ඉතින් කොහොම වුණත් security පැත්තෙන් ගත්තොත් එහෙම අංක 1ට එන්නේ signal මොකද කිසිම data එකක් මේගොල්ලෝ අපෙන් එකතු කරන්නේ නැහැ මේක non profit organization එක ඒ වගේම තමයි අංක 2කට මම දානවා WhatsApp මොකද තවමත් WhatsApp කියන එක end-to-end encryption කරලා තිනවා කිසිම අතන වැදියට මේ බලන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මම WhatsApp වල security එකකින් අංක 2 දෙන්න කටයුතු කළා. අංක 3ට යනවා Telegram මොකද මේකේ end-to-end encryption කියන එක අපිට default බලා ගන්න හම්බෙන්නේ විශේෂයෙන්ම groups පාවිච්චි කරද්දී අපිට මේකේ end-to-end encryption කියන එක බලා ගන්න හම්බෙන්නේ මොකද මේ secret chat කියන එක දෙන්නෙක් අතර තියෙන chat එකට විතරයි වළංගු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට end-to-end encryption කියන එක Telegram groups වලදී සහ channel වලදී පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. इटे फीचर्स अति मैं अंक एक्टा पुलवांकम तीन Telegram मैं Telegram वाले मैं खाली की गोडक फीचर्स अभी पावित चाहिए पुलवांकम तीन इवे तो अंक दिखा वाटपनी मुकद सिग्नल तर फीचर्स की पैक मत सिग्नल बलागन हम मुकद सिग्नल के लिए सोशल मीडिया पे बरवे सामान्य मेसेजिंग बरवे मेन सा मत सिग्नल मे फीचर्स अति अंक दिख दिन हेकिगे फीचर्स अति ताम तीसरेंगे WhatsApp मत तुंगे मे सिग्नल अप्लिकेशन का फीचर्स अति मत दान सिद्धन थी इस अपडेट लिंक अब सिग्नल तब फीचर्स एक्तना मंगेतन अं एक तब इस आरंगे पूर्वांगा इधि अद वीडियो के कथा कर हेटी गोडाकम 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 सेक्यूरीटी कंसर्न करना विरा सिग्नल अप्लिकेशन एम Telegram WhatsApp වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනවා ෆීචර්ස් වලට කැමති කෙනෙක් නම්. ඉතින් මෙතෙන් security ගැන එච්චරම concern කරන්න දෙයක් නැහැ. මම කලින් කිව්වා වගේ අපි යාට Google පාවිච්චි කරන හැමෝම වගේ. ඉතින් මේ නිසා Google එක අපි හැම දෙයක්ම මේ විදිහට share කරගෙන ඉවරයි. ඉතින් මේ Google එක share කරන තරම් data එකක්වත් අපි මේ WhatsApp එක share කරන්නේ නැහැ. මේ දින update එකේ හැටියට. ඉතින් දැන් update එක post වෙලා තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සර video කතා කළා වගේ सोशल मीडिया के हेम तस्म विन दयाकान WhatsApp मे वे पीवर अरंतीनो क्यूवत् मगद WhatsApp मे वे पाड़ अक्वेदी WhatsApp इवसान बेहतिंग अपडेट पोस्ट बोन कर लीनि अब्बाल इसरा मुख्य अग्री नौकर अनिवार्यमें साधु कथा करोर प्राइवेसी कंसर्न करना गोडक सिग्नल वाला Telegram वाला सीक्रेट चट पटांगा पुलवांकम तीन निशा නමුත් security පැත්තෙන් යනවා නම් ඔයාලට WhatsApp බය වගේ විතරක් නම් ඔයාලට පුළුවන් ගමන් දිනවා අර application එක පාවිච්චි කරන්න. නමුත් features අදින් ගන්න නම් WhatsApp ලා Telegram වලට ගන්න signal වලට තාම හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මෙන්න මේ කාරණාව අදින් ගත්තට පස්සේ ඔන්න අද video එකෙන් මම කතා කරන්න යනුනේ මේ application තුන ගැන summary-යක් විදියට. මේ application තුනේ වෙන වෙනම features ගැදුවොත් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද video එකෙන් මට ගේන්නුනේ ඔයා පාවිච්චි කරන මොකද්ද මේ අවුරුද්දේදී මොන messaging app එකද මෙන්න මේ කාරණාව තමයි අද video එකෙන් මට ගේන්නුනේ. ඉතින් මම හිතනවා අද video එකකට මේ ගැන හොඳ idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉස්සරහත් මේ වගේ අලුත් interesting videos ගෙන ගන්නවා වට කරන්න තියෙන මොකද DC Pro දැම subscribe කරන්න ගා ළඟම තියෙන bell icon එකේ all කියන එක දුන්නොත් තමයි video එකක් දාපු ගමන් notification එක ගෙන ගන්නත් ඔයාලට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් අපි ඉක්මනම තවත් මේ වගේ interesting අලුත් video එකකින් හම්බෙමු. එතකොට ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.